ඒ ඔබයි මිනිසුන් හදවත තෙතමනේ සහිත ඔබ ඒ පොතපතේ කොපමණ අකුරු ලියවෙන්න ඇද්ද? එතකොට සමස්ත පොත් සඳහා රුපියල් කෝටියකට අධික ප්‍රමාණයක් අපි වියදම් කරලා තියෙනවා. යම් මුදලක් මම හම්බ කරනවා නම් ඒකේ ඩොලර් 100ක් හෙව්වා නම් ඇට්ලීස් ඩොලර් 20ක් 25ක්වත් තව අනිත් පුද්ගලයන්ට ප්‍රතිලාභ ලබා ගත යුතුයි දිය යුතුයි කියලා පුද්ගලිකව අපි වටා ඉන්න අපේ මිතුරන් හැටියට ඉන්න අය අනන්තයි අප්‍රමාණයි. ගෝත දික්ක විදුහල මොකද මොන විදුහල මේ මේ මීඩියා ශේෂ්ත්‍රයේ හිටපු කෙනෙක් එහෙම විනට දහමට දෙන්නත් ඒකටත් නිරවුල් මනසක් තියෙන්න ඕන. ඒක නිකන් දෙන්න බෑ. අපි රුපියලක්වත් ඔබගෙන් ඉල්ලන්නේ ඒ පාලම හදලා දීලා අර අරූ කියන වැල් පාලම නෙමෙයි ඈ කට්ට කෛරා ටික වෙට්ට පිට්ටල විදිහට වනසිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් නැත. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝ තලයේ වාසනාවන්. මගේ ගීතයේ මේ වැඩසටහන ආරම්භයේම කියන්න හිතුනේ වනසිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් මැනි මිනිසුන් අපිට මේ භූමියේද මේ ශ්‍රී ලාංකිකයෝ ගැන මම විශේෂයෙන්ම කතා කරන්නේ පිටරට භූමියේද අපිට අනන්ත අප්‍රමාණ හම්බ වෙනවා. ඒ ඔවුන්ගේ හයියෙන් කරපු කාර්යය කරපු නෙමේ කරපු සහ කරමින් වර්තමානයේත් අනාගතයටත් ඉදිරියටත් කරමින් යන ඒ සත්කාරය ගැන අද මේ වැඩසටහනේ ආරම්භයේ අර විදියට සනිටුවන් කරේ. ඒ ඔබයි මිනිසුන් හදවත තෙතමනේ සහිත ඔබ මට හයියක් දුන්නා. මම ගිහිල්ලා මගේ හයිය අරගෙන ගිහිල්ලා ඒක අපේ හයියක් කරමින් දැයි පොතක් පතක් අඩුපාඩුවක් පැවති පොතපත අඩුපාඩුවක්ව පැවති ඒ දරුවන් වෙනුවෙන් ඒ ඔබ දුන්න හයිය අපි හයියක් අරගෙන ගිහිල්ලා ඔවුන්ගේ දෑතට ලබා දුන්නා. අවුරුද්දයි පුරා මාස 3ක් ගියා. පොඩ්ඩක් හිතන්න අවුරුද්දයි මාස 3ක් ගිහිල්ලා ඔබ අපි දුන්න පොත් 35,000කට වැඩි ප්‍රමාණයක් දුන්නා අපි ඔබ අපි එකතු වී ඒ පොතපතේ කොපමණ අකුරු ලියවෙන්න ඇද්ද? ඒ අකුරු වලින් උගද්ද ඉගෙනගත් ඈ තුලින් දරුවෝ කොච්චර තමන්ගේ මොළයේ වර්ධනය කරගන්න ඇද්ද? ඊට අමතරව තමන්ගේ පාසලේ විභාග වලින් කොපමණ දරුවෝ කොටසක් ආදරණීය දුවල ආදරණීය පුතාලා ඒ විභාගයේ පාස් කරගන්න ඇද්ද? එහෙමනම් ඒ සත්කාරයට දායක වූ ඔබට ඒ ලැබිච්ච පින සහ පින විතරක් නෙමෙයි ඒ ලැබිච්ච හිතට දැනෙන සතුට ඒ මම මේ කියන මේ වදන් එක්ක ඔබට දැනෙන ඒ හැඟීම මට මේ මොහොතේ හිතා ගන්න පුළුවන්. අපි මේ සමස්තයක් හැටියට 2024 අවුරුද්දක වූ මාසෙක තුනකුත් ගිහිල්ලා අපි මේ කතා කරන්න හදන්නේ අපි අවුරුද්දක් කියලා කවුන්ට් කරත් අපි පාසල් 51කට පොත් ප්‍රදාහණය කරලා තියෙනවා. 51යි ඒ සමස්ත පොත් ප්‍රමාණය බැලුවොත් 35,000කට එහා පොත් ප්‍රමාණයක් අපි ප්‍රදාහණය කරලා තියෙනවා. දරුවන් සංඛ්‍යාව විදිහට බැලුවොත් දරුවන් 4,000කට එහා ප්‍රමාණයකට අපි මේ සත්කාරය පුද කරලා තියෙනවා. ඔබගේ හයියෙන් තමයි ඒක කරන්න පුළුවන් වුණේ. ඉතින් මේකෙදී සවිස්තරාත්මක අපි මේ අවුරුද්දේ කරපු දේවල් ටික ඔබට අපි කිව යුතුයි. මොකද ඔබයි ඒකට සහයෝගය දැක්වුවේ. දරුවන් 100කට අඩු පාසල් 35කට පමණ අපි දීලා තියෙනවා. දරුවන් 100ට අඩු පාසල් සඳහා වියදම වෙලා තියෙනවා 250,000 විතර පමණ දීලා තියෙනවා. දරුවන් 100කට වැඩි පාසල් සඳහා වියදම එක පාසලකට අපි කියමු 250,000 වුවොත් 35කට වැඩි ප්‍රමාණයක් එතනත් දීලා තියෙනවා. මේ ගණන් ඔක්කොම මේකට සියලුම දේවල් හෑන්ඩල් කරන්නේ අපේ සම්පත් සහ දමිත්. නමුත් සම්පත් තමයි මේ ඔක්කොම සිදුවේ. මේ හැම දෙයක්ම අපගේ ගණනයන් මේ අපි ෆයිල් කරලා තියෙනවා. අපි පොත් දුන්නාම පාසලකට ගියාම ඒ පොත් දීපු ප්‍රමාණය විදුහල්පතිවරයා විසින් සනාථ කරනවා. ඒ ඔක්කොම සීල් එක පවා අපි අරන් ඉන්නේ. එච්චර අපි මේක විනිවිද භාවයකින් කරන්නේ. අද මේ පොතත් හරි විනෝද භාවයකින් කරනවා. මම ප්‍රථම වතාවට තමයි දැක්කේ අපි දරුවන්ටනේ පොත් දෙන්නේ. අපි පොත් දෙන යන අය මේ ඔක්කොම මේ ටික කරන්නේ. මේක මට ලියලා දීලා තියෙන්නේ පොතේ අනිත් මේ පැත්තේ සිට මෙහෙට පෙරලන්න ආරම්භ කරේ මේ පිටුවෙන්. ඉතුරු පිටුව මෙහෙට යන්න වෙනවා. ඒ නිසා ඒක සම්පත්ගේ ඒ උදාර කාර්යභාරයක් සම්පත් තමයි කරේ. එතකොට සමස්ත පොත් සඳහා රුපියල් කෝටියකට අධික ප්‍රමාණයක් අපි වියදම් කරලා තියෙනවා. මේ ගණන් වල කිව්වොත් ඔබ එකපාරට බලයි 52,50,000 කෝටියකට
සමාන මුදලක් තමයි තියෙන්නේ. මේිට එහා ගිය අපේ වියදම් තියෙනවා. තව මෙතන නොලිවිච්ච දේවලුත් තියෙනවා. ඇත්තටම බැලුවොත් ඇති සම්පත්. මෙතන නොලිවිච්ච දේවලුත් ඇති. එතකොට අපි කෝටියක පොත් දෙනකොට සුදාගේ ගමන් වියදම් සඳහා ඔගොල්ලෝ දන්නවා පොත් සඳහා පමණක් ඔබ දායකත්වය ලබා දෙන්නේ රත්න පොත් ප්‍රකාශකයන්ගේ ගිණුම් අංකවලටයි. අපේ පුද්ගලික ගිණුම් කිසිවක් දාන්නේ නැහැ. මේ සඳහා හැම සතියකම අපි සමහර සතිය මග ඇරන ලාවල් එනවා. තමයිට සති දෙක තුන මග ඇරුණම අනිවාර්යයෙන්ම ගෙදර ගිය වෙලාවට එහෙම මේ යන වියද අද කාලේ ට්‍රාන්ස්පෝර්ට් එක තමයි උපරිම අපිට දරා ගන්න බැරි සයිස් එකට යන්නේ. දැන් ගිය සතියේ තිස්සමහරාමයට ගියා කිලෝමීටර් 500 ගණක් නේද සම්පත් තිබ්බේ. 500 600 දන්න ඔක්කොම ගිහලා එනකොට දැන් වාහනයකට රුපියල් නිකන් දල වශයෙන් 125 ගානේ හදන්න කිලෝමීටරයකට ඊයේද කියලා අපිට එතකොට තේරෙයි කිලෝමීටර් 500ක් 600ක් යනකොට කොපමණ දෙයක් කරනවද කියලා. මේ වෙන විට මම විශ්වාස කරනවා මගේ අතින් ලක්ත 20කට වැඩි මුදලක් විතර වියදම් වෙලා තියෙනවා. ඒක හිතා සතුටින් කරන වැඩක්. ඉතාමත් සතුටින් කරන වැඩක්. මම හැමදාම කියන වගේ යම් මුදලක් මම හම්බ කරනවා නම් ඒකේ ඩොලර් 100ක් හෙව්වා නම් ඇට්ලීස්ට් ඩොලර් 20ක් 25ක්වත් තව අනිත් පුද්ගලයන්ට ප්‍රතිලාභ ලබා ගත යුතුයි දිය යුතුයි කියලා ඒ ස්ථාවරේ ඉන්න පුද්ගලෙක් තමයි. ඒ නිසා ඒක අදවතර සතුටින් කරන වැඩක්. ඒ ට්‍රාන්ස්පෝර්ට් අපි ගිහිල්ලා ඉන්න තැන් ඉඳුම් හිටුම් ඒවා ඔක්කොම අපි අතින් කරනකොට ඒ සඳහා අපිට ආදරණීයන් කීප දෙනෙක් උදව් නොකරා නෙමෙයි එහෙම කරපු අවස්ථා කීපයක් තියෙනවා. ඒවත් හදවතින්ම මතක් කරන්න ඕන. එතකොට ඊට අමතරව මේ හරහා ගිහිල්ලා අපිට දැනුණාම සමහර දරුවෝ ඉන්නවා, දැරියෝ ඉන්නවා, පාසල්වල ඉගෙන ගන්න පුළුවන්. නමුත් දෙමව්පියන්ගේ යම් යම් අඩුපාඩු උඩ ඔවුන්ට ඒ කාර්යය කරගෙන යන්න බැරි වෙච්ච අවස්ථා තියෙනවා. අපි එවැනි හොඳට හොයලා බලලා විදුහල්පතිවරු ගුරුවරුගේ හොඳට හොයලා බලලා දරුවාගේ ගෙවල් වලටද ගිහිල්ලා හොයලා බලලා එවැනි දරුවන්ට ඒ දරුවා උසස් අධ්‍යාපනයේ ලබනකම් අපි අනුග්‍රහක අපේ කියන්නේ පුද්ගලිකව අපි වටා ඉන්න අපේ මිතුරන් හැටියට ඉන්න අය අනන්තයි අප්‍රමාණයි මේ උදව් කරලා තිනවා මේ හරහා. ඒකත් කියන්න ඕන. ඒකට ඊට අමතරව තව මේකෙන් හොඳ සිදුවීම් ටිකක් වෙනවා. මොකද සමහර පාසල් වල ගඟේ ආයි කියලා මට මතකයි පාසලේ අපිට වේදිකාවක් තනලා දුන්නේ අර බංකු ටික තියලා. ඊට අමතරව අපි පිළිගත්තේ තූර්යවාදක කණ්ඩායම හැටියට අර තීන්ත බෙලෙක් වලට ඒම මේව ගහලා තමයි අපි තූර්යවාදක විදිහට උන් පාවිච්චි කරේ සංගීත භාණ්ඩ හැටියට. කතරම් නම් අපි ඉහලින් ඉල්ලීම් කරත් අපේ පුංචි දුවලා පුතාලා අදටත් නටන්නේ ගයන්නේ වයන්නේ මෙන්න මේ වගේ ඩෙස් බංකු කීපයක් ලනු වලින් ගැට ගහලා බැඳලා තියෙන මෙන්න මේ වේදිකාවේ. කොයි වෙලේ ඒ පැත්තට වැටෙයිද කොයි වෙලේ මේ පැත්තට වැටෙයිද දන්නේ නැහැ. අවදානමක් තියාගෙන මගේ ආදරණීය දුවලා පුතාලා බොහොම ලස්සනට නටන්න ගයන්න වයන්න රඟන්න හරිම ආසයි. තූර්යවාදක කණ්ඩායමත් ඒ වගේ. අපේ ආදරණීය දෙමව්පියෝ මේ කාරණා දන්නවා. බාල්දි ටිකක් හොයාගෙන බේසන් ටිකක් හොයාගෙන බෙලෙක් පිඟන් දෙකක් හොයාගෙන තමයි ඔවුන් මේ තට්ටු කරන්නේ. Good morning all of you. You are warmly welcome. Then get ready. Let's start. දැකලා ආදරණීය මිනිසුන් තූර්යවාද කණ්ඩායමක් හදලා දීලා තිබ්බා. ඊට අමතරව වේදිකාවක් සකසා ගන්න උදව් කරලා තිබ්බා. එවැනි ආකාර වක්‍රාකාරව උදව් කරපු අය ගොඩක් ඉන්නවා. ඊට අමතරව මතක් කරන්න ඕන අපස්සට එන්න ඕන. අපි පැල රෝපණයක් කරා. ඒක සම්පත් අපි ඉස්සරහට දැන් කරන්න අවුරුදු ඉවර නිසා ඒ හරිම පැල ටික රෝපණය කරලා අපි ඒක නඩත්තු කරපු හොඳම පාසලට නැවත වතාවක් අපි සම්පූර්ණ ඊළඟ අවුරුද්දේ පොත්පත් ටික දෙනකොට ඒකත් අපි ක්‍රියාත්මක කරනවා මේ අවුරුද්දේ. පැල ඇත්තටම පැල ලබා දෙන්නේ අදහස පහළුණේ අපේ දිල් රුක්ෂි හිතවතිය ඇයගේ හස්බන්ඩ් ඉන්නේ කැනඩාවේ. ඔවුනුත් ස්කෝලෙකට පොත් ලබා දුන්නා. පැල සඳහා ඇයි අපිටම අපේ එසිතුවිල්ල පහළ කරේ යයි ඇයටත් ස්තුතියි. එතකොට ලයිබ්‍රරි පොත් සඳහා කියන්නේ පුස්තකාල පොත් සඳහා තාමත් අපිට ඒ පොත් අපි ප්‍රධානය කරනවා. නිලක්ෂි සුමනවීර ඔස්ට්‍රේලියාවේ දැන් ඉන්නේ. නුවර ප්‍රදේශයේ තමයි ඇය
පදිංචිලා හිටියේ. අමතරව කියන්න ඕන අපි දැන් මේ වැඩේ කරගෙන යනකොට ලැප්ටොප් එකක් නැහැ කිකේ සම්පත් අඩනකොට කියපු ගමන්ම දවස් 3ක් හෝ 4ක් ඇතුළත අපිට ලැප්ටොප් එකක් ඇමරිකාවෙන් එව්වා. ඇයගේ නම මතක් කරන්න ඕන වින්දියා කොටුවැල්ල මගේ ආදරණීය සහෝදරිය. ඔබට ගොඩාක් ස්තුතියි. ඇය මිලදී ගත්ත ගමන් කියපු ගමන් අපි ඒක ලංකාවට ගෙන්න ගන්න උදව් එල්ලුවාම ડોක්ටර් නාලක ගුණවර්ධන ඔබටත් ගොඩාක් ස්තුති කරන්න ඕන. අපි මුලින්දම පාසල් වලට අනුග්‍රහය දක්වපු අය කෙලික්ව අපි නම් කියන්න. මංජු නිශ්ශංක පාසල් දෙකකට පොත් ලබා දුන්නා. කැනඩාවේ ගයන් මහතා සහ දිල්ලුක්ච අපි මතක් කරා. මේ අකුරු කියවන එක ආපෝ මොන්ඩිසෝරි ගිහිල්ලා එන්න වෙන සම්පත් අකුරු කියවන්න. කවි මහතා ඔස්ට්‍රේලියාවේ ගෝතදික විදුහල මොකද මොන විදුහල අගෝනාදික ගෝනාදික මේක පොඩ්ඩක් පෙන්නන්න. ගෝනාදික ලියලා තියෙන වෙලදී ගෝනාදික විදුහල තිලක් මහතා ඇමරිකාවේ සිට දොළුව විදුහලට දුන්නා. යෙනුරි එනුරිදා මෙයා සේයන් හදලා ගන්න ඕන. සෙනුරි ලියාරා උපන්දිනය වෙනුවෙන් චොක්ලට් එහෙමත් මුළු පාසල් ළමයින්ටම ලබා දුන්නා. ඇතුගල ක්‍රෙඩිට් ආයතනය සම්පූර්ණම නෑඹිලි කුඹුර විදුහල් කුරුණෑගල කලාපේ. එතකොට තිලිනි ප්‍රියමාලි නැදිගම් විල ඉස්කෝලෙට අපි ගිය සතියේ ගියේ එකටයි. තවත් පාසලකට අනුග්‍රහයක් ලැබුණා. කිසිම සඳහනක් කරන්න එපයි කියලා කිව්වා. සුපුරුදු පරිදි පොත වෙහෙට බැලුනේ. ආය ආපස්සට එන්න ඕන. දෙබුවල පාසල මාලා අපේ මාලා සහෝදරිය අය ඇවිල්ලා මේක කරා. නවසීලන්තේ ජනිත් අපේ මිත්‍රය ඇවිල්ලා ඒත් පාසලටම ඔහුගේ ෆැමිලි එකම ඇවිල්ලා පොත් ලබා දුන්නා. තව මේවේ මෙහෙමයි. තව පෙළක් අය ලොකුවට දැන් මේවා යනකොට මේ බහුතරන සුරුතර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. අපිය ටියුන් අප් කරන චූන් අපිට දෙන අයත් ඉන්නවා. මෙල්බර්න් වල මේ මීඩියා ශ්‍රේෂ්ඨයෙම හිටපු කෙනෙක්. එහෙම පාටකුවා මම කතා කරන සුදත්ත මේ මම ඔයාට 1,000,000 දෙනවා පොත් සඳහා. මම ඒ අනුග්‍රහකත්වය ලබා දෙනවා ලාක්ෂ 10ක් දෙන්නම්. මම ඒක පොත් සමාගමට දාන්නම් කියලා සති කීපයක් 1000 ටෝක් දුන්නා. අන්තිමට ෆෝන් ආන්සර් වත් කරේ නැහැ. එහෙම කීප දෙනෙක් ඉන්නවා. අපි මේ තරහට නෙමෙයි කිව්වේ. කීප දේවල් විතරයි කියන්නේ. ඔබට පිනට දහමට දෙන්නත් ඒකටත් නිරවුල් මනසක් තියෙන්න ඕන. ඒක නිකන් දෙන්න බෑ. මේ හදවතට අවංකව යමක් තව කෙනෙකුට දෙන්න ඒකත් පූර්වයේ පතාගෙන එන්න ඕනේ පින් කියන කටයුත්ත. ඉතින් එහෙම අයත් ඉන්නවා. මේ තව මොනවද මේ තියෙන්නේ? තව මේ වාගේ යනකොට ඔය බලංගොඩ කලාපයේ එක පිස්සු විදුහල්පතිවරයෙක් පිස්සෙකු ඌ කියන්න ගත්තා. වටේම මැසේජ් ආවා. මම ඇවිල්ලා මූ ඇවිල්ලා JVP පිල්ලයක් කියලා තිබ්බා. නැවතත් මතක් කරනවා ඕපනායක බලංගොඩ පල් එකන්ද විදුහල්පති පල් බූරුවෙක් කියලා තමයි කියන්න ඕනේ. මෙච්චර අවංකව කරපු වැඩේට ඌ හදපු කතාව. තව මතක් කරනවා එක විදුහල්පතිවරයෙක් අපි උඩගල් දෙබොක්ක කියන පාසලට පොත් අරන් ගියා. ඒ විදුහල්පතිවරේ අර අති දුෂ්කර කලාපයකට අපි ගියා. අර ට්‍රැක්ටර් වලින් මෙහෙම ගිහිල්ලා. අයියෝ මෙතන කොච්චර දුරයිද? කිලෝමීටර් 4ක්. කොච්චර වෙලාවද යන්නේ ට්‍රැක්ටරේ? ට්‍රැක්ටරියන් නිසා විනා පැයක් පැයකමාර විතර එන්නේ. සමාවතන් නෙමෙයි. කිලෝමීටර් 4ක් යන්නේ? තරංගීලා අපි ඔක්කොම කරාට විදුහල්පතිවරයා ඒව බාර ගන්න ආවෙන්නේ නැහැ. ඒකත් කියන්න ඕන. ඔන්න ඔච්චර අපිට කියන්න තියෙන්නේ මේ සත්කාරය නැවතත් අපි කරගෙන යනවා. මේකට අපිට ගොඩක් අය උදව් කරනවා. දැනටත් ඔබත් උදව් කරන්න ඔබටත් හිතෙනවා ඇති මේ සත්කාරයට. දරුවෝ තමයි රටේ සම්පත. අපි රුපියලක්වත් ඔබගෙන් ඉල්ලන්නේ නැහැ. ඔබ මේ සඳහා අනුග්‍රහය දත්වේ ලබා දෙන්න කැමති නම් රත්න පොත් ප්‍රකාශකයන්ගේ ඒ ගිණුම් අංකයටයි ඔබ මේ දකින. ඒකටයි මුදල් බැර කර යුත්තේ. හැබැයි අපි මේ දානට දුරකථන අංකවලට සම්පත් හරි දමිට්ට හරි කතා කරලා විතරක් පදි ඔබ ඒ දාන රිසිට් පත් අපිට එවන්න. නැත්නම් අපි දන්නේ නැහැ ඔබ
කොපමණ මුදලක් බැර කරාද කියලා. මට දැන් ඉදිරියේදී දැන් මේ අලුත් අවුරුද්දේ මගේ ගමනක් තියෙනවා. සිංහල අලුත් අවුරුද්දට මම එක අරුත් අවුරුදු උත්සවයකට යනවා රටින් පිට. තව අපේ මහත්මයෙක් මගේ මිත්‍රයෙක් පොරොන්දු වුණා ලැප් 25ක් දෙනවා. ලැප්ටොප් 25ක් ඒකත් දරුවන්ට ලබා දෙන්න. ඒකත් කරනවා. ඒකද අපි හැමදාම මේව කරමින් යන්නේ. ඔබටත් හිතනවා නම් මේ වැඩේදී මෙන්න මේ දේ මට කරන්න ආසයි දරුවෝ වෙනුවෙන් කියලා ඔබ අපිට දුරකථන ඇමතුමක් දෙන්න. ඒ පාලම හදලා දීලා අර රූ කියන වැල් පාලම නෙමෙයි ඈ. ඌ කියන වැල් පාලම නෙමෙයි. රට බංකොලොත් කරපු කාලකන්ණි වැල් පාලමේ කතන්දරේ නෙමෙයි හුණු වටේ කතාව වගේ. මේ අපි කියන්නේ උන් කියන්නේ හුණු වටේ ඒ වැඩනේ. අටරිනේවා කියන්නේ ලෙඩක් වෙනවා. මේ අපේ වැඩේ තිර සුන්දරකම නැතු වෙන ඔබ කියනවා නම් දරුවන්ට මෙන්න මේ ටික අපි කැමති කරන්න කියලා. ඊට අමතරව අති දුෂ්කර කලාපවල දරුවන්ට පාසල් පොත්පත් ටික නැත්තම් අපිට ගොඩාක් පොල තියෙනවා. නමුත් අපි ඊටාම ඕනෑකමින් අපි ගරු විදුහල්පතිවරුන්ට සහ ගුරු මෑණියන්ට ගුරුවරුන්ට කියනවා අපිට තොරතුරු ලබා දෙන්න සත්කාරයක් හැටියට අපි කරනවා මේ වැඩේ. අපිට කොච්චර දුෂ්කර වුණත් ප්‍රශ්නයක් නැහැ. අපි මොකද පාසල් වලට ගිහිල්ලා අති දුෂ්කර කලාප වල ගිහිල්ලා පාසල් වල බිම බුදියගෙන ඉඳලා කොට්ටයක් දියලා ගුදිය ඈ පෙරවන්න තෝරද ඔන්න සුදාට වෙච්චදී රටේ දරුවන්ට පොත් බෙදන්න ඉන්න සුදාට වෙච්චදී අද බිම පැතුනේ ඒක මාර අද බිම පැතුනේ සුදා ඔන්න මෙහෙමයි මොකක්ද දෙවියනේ කරන දේවල් අවක්කෝ කරන්න බිහිනුන්ට මේ අපි කියන්නේ මේවා මාකටිං ගේම් නෙමෙයි ඒකද එකක් මේවා මාකටිං ගේම් නෙමෙයිනේ මේ ඕනන පෙන්නන්නේ අපිට නම් ඉතින් කරන්න දේවල් අදද දාවා මාකටිං ගේම් වලට මේ ඩිටි දේවල් පෙන්නන්න පුළුවන් අපි මේ විශේෂයෙන්ම කියන්නේ භගීත් අද ෂූට් තිබුණ නෑ මොනවත් මේ වැඩේ කරලා අපිට හොඳ අත්දැකීම් තියෙනවා. අපි ඒක කරන්නේ ඇත්තටම හරිම සතුටකින්. මේ ඇතුළට දැනෙන දේ මාරම සතුටක්. ඒවා අපි හරි කැමති. ඒ දරුවෝ අර එක තැනක් ගිහලා ඔබ දැක්කා. ඒ ට්‍රැක්ටර් වලින් ගිහලා ඒ දරුවෝ ඒ ඉන්න කලාපේ ඒවා අපි හරි ආසයි. ඔගොල්ලෝ එහෙම තැන් තියෙනවා නම් කියන හැබැයි බොරුවට කියන්න එපා. මොකද ඔබ විදුහල්පතිවරයෙක් නම් ඔබ ගුරුවරයෙක් නම් ගුරුවරියක් නම් ඔබ හිතනවා නම් නෑ මගේ පාසලට පොත් ටිකක් ගත්තොත් හොඳයි කියලා කට්ට කෛරා ටික වෙට්ට පිටතල විදිහට. හැබැයි අමතක කරන්න එපා තව දරුවෝ දහස් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අවශ්‍යම දරුවෝ ඉන්නවා පොතපත නැති. ඉතින් ඒ නිසා එහෙම කරන්න එපා. අවංකවම ඔබ අපිට කියන්න අපි මේ සත්කාරය කරන්න සූදානම්. මේ අවුරුද්දත් ඉවරනකම් මේ වැඩේ කරනවා. බලමු ඊට පස්සෙත් ආයෙත් මේක කුඩු ගැහුවා වගේ වෙලා මේක ඉතින් ඒ නිසා අපි ඒත් අතර කරන්නේ නැහැ. මොකද ඔබ හයිය දෙන්නේ අපේ රටේ දරුවන්ට. විශේෂයෙන් පිට රට ඉන්න ඔබ මාර තෙතමනයක් තියෙනවා අපේ රට ගැන. මොකද රට ඉදිරියේදී අපි වැටිච්ච වලේ දරුවන්ට වැටෙන්න දෙන්න ඕනේ නැහැ කියලා ඔබට හැඟීම තියෙනවා, ඔබට දැනීම තියෙනවා, ඔබට හයිය තියෙනවා. හයිය දෙන්න අපිට. ඒ හයිය අරගෙන අපි දරුවන්ට ඒ හයිය ලබා දෙන්න නිරන්තරයෙන්ම කැප වෙමින් ඉන්නවා. කැප වෙන එක කැප වෙනවාම තමයි. එහෙමනම් ගොඩාක් ස්තුතියි මෙතුවක් කල් අපිත් එක්ක රැඳී සිටියට. මේ සත්කාරය සඳහා ඉදිරියට අයියක් වෙන්න. අපි මේ අර දැන් කිව්වාගේ මේ හැම පාසලකම පොත් කීයක් දුන්නද මේ හැම දෙයකම අස්සන් සහිතව මේ විදුහල්වල සීල් සහිතව විදුහල්පතිවරුන්ගේ අස්සන් සහිතව මේ හැම එකක්ම ඒ ටු ඉසෙට් තියෙනවා. රුපියලක්වත් මේ වෑන් කාලා නැහැ. කෑවනම් එහෙම අපිට ලේ බඩ ගිහිල්ලා මැරෙනවා. ඒකයි ඇත්ත. ඉතින් අපිට එහෙම වෙන්නේ නැහැ. අපි හරි සන්තෝෂෙන් ගිහිල්ලා සතුටින් වාහනය පුරවලා පොත් ටික ගිහින් දින හැමදාම මම ඉස්කෝලේ කතා කරන මේ වාහනය. වාහනය පුරවගෙන ඇවිල්ලා අපි යන්නේ වාහනේ හිස් අතින්. හැබැයි දරුවනේ, හැබැයි දෙමව්පියනේ, අපි යන්නේ මේ හදවත පුරවගෙන. ඒ මං හදවත පුරවගෙන එනකොට ඔබේද හදවත පිරෙනවා. මේ අපි කරපු සත්කාරය ඔබ ඇහි දැක්කට පස්සේ